අයිබෝවන් ඔබෙකුන්ගේ සත්‍යය මුද්‍රාම රූපාණී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම දිස්නා යමුනා කුමාරේ මම දුෂාන්ත දර්ශන අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති විශේෂ පාඩ වෙත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන්ගේ හිගේ පියවීමට අවශ්‍ය විසඳුම් ඉදිරිපත් කරන්නයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. පැවති අඩුපාඩු නිවැරදි කරගෙන ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණයි. ඇමති මහින්ද අමරවීර පවසයි. කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඉවත් කෙරේ. දිවයිනේ බොහෝ පළාත්වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සිරියාවට එරෙහිව බලය පාවිච්චි කරන බවට අමෙරිකානු ජනපතිගෙන් ප්‍රතිඥා. ජපානයේ මසාසෝ නොනකා ලොව වයස්ගතම මිනිසා ලෙස වාර්තාගත වේ. මුලම අවධානය දේශීය පුවත් වෙත. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එම යෝජනාවලිය සකස් කිරීම සඳහා වෘත්තීය පුහුණු අමාත්‍යංශය හා නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ ඉදිකිරීම ක්ෂේත්‍රයේ මතු ඇති ගැටලු පිළිබඳව ඊයේ ජනාධිපති නිලනිවසේ පැවති සාකච්ඡාවකදී ඉදිකිරීම ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය පුහුණු පාඨමාලාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ පාඨමාලා සඳහා තරුණීන් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙලක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. පැරණි ගොඩනැගිලි වලින් කඩායවත් කෙරෙන පස් හා ගල් ප්‍රවාහනයේදී මතු ඇති නෛතික බාධා පිළිබඳවද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණා. මෙහිදී පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ කඩායවත් කරන ලද ගොඩනැගිලි වල පස් හා වැලිවත් කිරීමේදී නීතිමය බාධාවකින් තොරව ඒවා ප්‍රවාහනය කිරීමට අවශ්‍ය චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බවයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය RSH සමරතුංග යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අද උදේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සහභාගී නොවූ බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අද ජනාතුමායි අපි බොහොම සුවද විදියට එතුමාලා නාව කියලා එක යෝජනාවක්වත් කැබිනට් මණ්ඩලයේ තිබිච්ච අපි මගේ ඇරියේ නෑ. ඔක්කොම අනුමත කළා. බරපතල දේවල් අපි සාකච්ඡා ඉදිරියට ඉදි තිබ්බා. අද තීරණයක් ගනීවි. ජනාතුමාත් අපි පක්ෂ නායකයින් අතරත් සාකච්ඡා කරලා එක්සත් ජාතික පක්ෂයේ හා රජය ගෙනියන වැඩපිළිවෙල කවුද ජනාතුමා එක්ක ඉන්නේ? අපි ජනාතුමා එක්ක ඉන්න කණ්ඩායම එක්ක අපි වැඩ කරන ලෑස්ති. කොමල සිංහල අවුරුදු ඉස්සලා ජනාතුමාට වරණකම තියෙනවා. කැබිනට් සංශෝධනය කරලා ඉවරයි. පුන සංශෝධනයක්ද නැත්නම් පොඩි එකක්ද? නෑ නෑ ලොකු සම්පූර්ණ සංශෝධනයක්. පැහැදිලිවම මම එකක් කියන්න කැමතියි. මේ ප්‍රශ්නය ඒ දෙපළම අතිගරු ජනාධිපතිමයි ගරු අග්‍රාමාත්‍යමයි සාකච්ඡා කරලා මේ ප්‍රශ්න ටික විසඳගන්න. මම හිතන්නේ ඔක මහා ලොකු බැරි ප්‍රශ්නයක් නෙවෙයි. පැවති අඩුපාඩු නිවැරදි කරගෙන ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දීවර අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී. ඊ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. ඊයේ රාත්‍රී මධ්‍යම කාරක සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුණ ගැහුණා. එහිදී අපි සාකච්ඡා කරා කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරු 16 දෙනෙකුට එන්න එපා කියන එක පිළිබඳවත්, ඒ වගේම විවිධ අමාත්‍යවරු, විවිධ මන්ත්‍රීවරු එයාට කරන චෝදනා පිළිබඳවත් උන් අපිට කරුණු පැහැදිලි කරා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා. අද දිනේ තිබුණු කැබිනට් රැස්වීමට සහභාගී නොවී සිටින්නත්, ඒ වගේම මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නත් කියන මතය අනුව තමයි අපි අද සහභාගී වුණේ. මොකද අග්‍රාම අමාත්‍යවරයාට එරෙහිව ඡන්දය පාවිච්චි කරා කියන කාරණේ මත තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි බෙදෙන්න බලාපොරොත්තුවක් නැහැ. අපේ කණ්ඩායම ඉවත් කරන්න බලාපොරොත්තුවක් උත් නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ කණ්ඩායමක් විදියට එකට යන්නේ. ඒ සඳහා ජනාධිපතිතුමාත්
අපි පක්ෂයේ විදියටත් ගන්න තියෙන සීලු ක්‍රියාමාර්ග ගන්න. වෙච්ච අඩුපාඩු වෙච්ච අතපසුවීම් නිසා තමයි එවන් තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ තිබුණු තත්ත්වේම පෙර තිබුණු තත්ත්වයටම ආණ්ඩුව ගෙනියන්න අපේ බලාපොරොත්තුවක් නැහැ, අදහසක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. පැරණි වෙච්ච අඩුපාඩු වැරදි අඳුනගෙන ඒවා නිවරදි කරගෙන එක ගමනක් යාම් පිළිබඳව තමයි අපි අපේක්ෂා කරන්නේ ජාතික රජයේ ඉස්සරහට යනවා. ධීවර අමාත්‍යංශයට අනුබද්ධ ධීවර සංස්ථාව වසර කිහිපයකට පසු ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ නිසා සේවකයන්ට පාරිතෝෂිත දීමනා ලබා දීම අමාත්‍යවරයා අතින් අද සිදු කෙරුණා. ධීවර සංස්ථා සේවකයන්ගේ හිඟවැටුප් ලබා දීමද ඉදිරියේදී සිදු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එමෙන්ම සෞඛ්‍යයට අහිතකර ඉස්සන් ප්‍රභේදයක් ආනයනය කරන බවට පැතිරෙන වාර්තා, ව්‍යාපාරික අරමුණු මුල් කරගෙන සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර බවයි ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය කියා සිටියේ. පුරවැසි බලය හා පුරවැසි සංවිධාන එකමුතුව සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ඊයේ පැවැත්වුණා. විශ්වාස භංග යෝජනාවට පදනම හරිම දුර්වලයි. හැබැයි ඒගොල්ලෝ හැදුවා පාර්ලිමේන්තුවේ ඇතුලේ ගේම් ගහලා කුමන්ත්‍රණ කරලා පක්ෂ බිලිබාගෙන මේක ජයග්‍රහණය කරන්න. ක්ෂ ජාතික පක්ෂයේ ඇතුලේ ප්‍රතිසංවිධාන ඉල්ලන අය, අසාධාරණ වුණා තමන්ට සාධාරණ දෙන්න කියලා ඉල්ලන අය, වෙනස්කම් ඉල්ලන තරුණ කොටස් බිලිබා ගන්න උත්සාහ කරා මේ විශ්වාස භංග යෝජනාවට. නමුත් අවසානයේදී සියල්ල පරාජයට පත් වුණා. ඒ වගේම අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය සමස්තය බිලිබා ගන්න උත්සාහ කරා මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂ. නමුත් දුමින්ද දිසානායක වගේ, තරත් තමුණුගමල වගේ, මහින්ද සමරසිංහල වගේ, අර අප්පච්චිල වගේ හෘද සාක්ෂිය තියෙන මිනිසු කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායම නිසා කාට වුමනාව තිබුණත් ශ්වාස භංගයට පක්ෂවාතව සවන්න ඒ අය එකඟ වුණේ නැහැ, එකඟ කරගන්න හැකියාවකුත් ලැබුණේ නැහැ. පක්ෂයක සාමාන්‍ය කාර්යභාරයක් තමයි තියෙන ආණ්ඩුවට විරුද්ධව හැකි හැම ආකාරයෙන් මේ ආණ්ඩුව වෙනස් කරන්න උත්සාහ කිරීම. ඒක නිසා විශ්වාස භංගයක් ගෙනල්ලා ආණ්ඩුව ගෙදර යවන්නට ගන්න උත්සාහයක් අසාර්ථක වුණයි කියලා ඔවුන්ගේ සුදුසුකම නැති වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ රැඳී සිටින දිගටම. නමුත් මෙතනදි වෙලා තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. මෙතනදි වෙලා තියෙන්නේ ආණ්ඩුව ඇතුළෙන්ම විශ්වාස භංගයක් ඇවිල්ලා තියෙනවා ආණ්ඩුවට විරුද්ධව. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයේ ඉන්න 6 දෙනෙක් කියනවා මේ විශ්වාස භංගය ඇතුළේ මේ අගමැතිවරයා සහ මේ ආණ්ඩුව කෙරෙහි අපේ විශ්වාසයක් නැහැ කියලා. ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක තව 10 දෙනෙක් කියනවා අපිට මේ මැතිවරයාසා ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැහැ කියලා. දැන් එතකොට මේ අය පැරදුනාට පස්සේ විශ්වාස භංගයෙන් ඔවුන්ට කිසිම විදිහක සදාචාරමය හෝ දේශපාලනික හෝ අයිතියක් නැහැ ඒ ආණ්ඩුවක් ඇතුළේ ඉන්න සහ ඒ කැබිනට් මණ්ඩලයක් ඇතුළේ ඉන්න. මේක ඉතාම සරලයි. මේකට මේ මහා දාර්ශනිකයන්ගේ සංකල්පවත් වෙන නීති විශාරදයන්ගේ අදහසවත් අවශ්‍ය නැහැ. මේකට යහපාලන ආණ්ඩුවේ න්‍යායපත්‍රය 100%කින් ක්‍රියාත්මක වුණොත් එහෙම මහින්ද රාජපක්ෂ කරපු මිනිමැරුම් වලට දනා විඳින්න ඕනමයි. එහෙම නැත්නම් යහපාලන ආණ්ඩුවේ වේදිකාව නම් රඟ දෙන්නේ පාලනය මෙහෙවන්නේ මහින්ද රාජපක්ෂට අනිවාර්යම විපාකේ එනවා මම බොහෝ දන්නවා. ඒ නිසා තමයි ඔහුට එන විපාකේ ඔහු වළක්වන්න යහපාලන වේදිකාව ඔහුගේ වේදිකාවක් බවට ඔහු පත් කරවන්නේ. යහපාලන න්‍යායපත්‍රයේ ජනවාරියට අදාත ඔහුගේ න්‍යායපත්‍රයක් අපිට ගෙනලා දීලා තියෙනවා. මොකද ඒක තමයි එකම විසඳුම. වෙන විසඳුමක් නැහැ. වැඳ වැටිලා හරියන්නේ ඔහු දන්නවා යහපාලනේ පෙළගසිච්ච කණ්ඩායම කවුද කියලා. ඔහුත් එක්ක läගපොය නෙමෙයි හුඟක් අය. ඒ නිසා ඔහුට සමාව දෙන්න කිසිසේත්ම සූදානම් නැහැ. අපි ඔහුව පට්ට ගහපුව හැටි ජනවාරි අටට කලින් වේදිකාවල. ඒ වගේම අපි 8 වෙනිදා 9 වෙනිදා පස්සේ අපි ඔහුට කිසිසේත්ම සමාව දෙන්නේ නැහැ. ඇත්ත ඒක. ඒක ඔහු හරියට කිරාමන බැලුවා. ඔහු බෝල දැම්ම, චෙක් කළා, පරීක්ෂා කළා, ඒක ක්‍රම අපි සම්බන්ධව අනුගමනය කළා තියෙනවා. නමුත් ඔහු දැනගත් අන්තිම වහන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා එහෙම පොඩි පොඩි ඉත්ත වෙනස් කළා මේක හරියන්නේ නැහැ. මුළු සමස්තයටම වැඩක් කරන්න ඕනේ කියන තැනට ඔහු ඇවිල්ලා තියෙනවා. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එක්සත් වාමාංශික පෙරමුණ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. අපි සතුට වෙනවා මේ දූෂණ ආදී පිළිබඳව විශේෂ අධිකරණ පිහිටුවීමට කටයුතු කිරීම ගැන. දැන් අපි පෙන්නුම් කර තිබෙනවා එක කරන්න පුළුවන් කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ යම් වෙනස්කම් කරන්න කියලා තියෙනවා. ඒ පනතේ ආණ්ඩුව ඒවා ඒ වෙනස්කම් සියල්ල බාර ගන්නට එකඟ වෙලා තියෙනවා. ඒ අනුව ඉතාමත් ඉක්මනින් ඒ පනත සම්මත වේ කියලා අපි කෙසේ වෙතත් ආණ්ඩුවේ ජයග්‍රහණ තිබුණා. 19 වෙනි සංශෝධනයේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය, ආණ්ඩුව විවේචනය කිරීමට අද තිබෙන නිදහස ආදී ඉදිරියට යාමක් තිබෙනවා. නමුත් ඒවාද හරියට ජනතාවට තේරුම් කර දීමට මාකට් කිරීමට කටයුතු කරලා නැහැ. අපි ජනවාරි 8ට කැප වුණාය. එම නිසාම විශ්වාස භංග යෝජනාව සම්මත වුණා නම් ඒයින් ජනවාරි 8 ව්‍යාපාරය පස්සට යනවා. එම නිසා තමයි අපි ඒ විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට සහාය දුන්නේ. ඒ වගේම අපි දැක්කා විශ්වාස භංග යෝජනාවට පක්ෂව කටයුතු කරපු සමහර කොටස් අවසානයේදී විශ්වාස භංග යෝජනාව පරාජය වෙනවා දැනගත්තාම දිනන පැත්තට හොයියා කියලා ඒ පැත්තට පැනනවා. දැන් ඒ නමුත් එවැනි අයට දැන් ආපසු ආණ්ඩුව පැත්තට ඇවිල්ලා මේ ජනවාරි 8 ව්‍යාපාරය පස්සට රැගෙන යන්නට ආපසු මැදිහත් වෙන්නට ඉඩ දෙන්නට
ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නෝ 16 දෙනාගෙන් 16 දෙනාම එකම ගොඩට දාන්න කියලා අපි කියන්නේ නැහැ. නමුත් එතන ඉන්නවා කීප දෙනෙක් මුල සිටම ආණ්ඩුවේ ගමනට බාධා කරනවා. ඒ පිළිබඳව නම් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක යම් කිසි එකඟත්වයකට එන්නට ඕනේ නැත්නම් ඉස්සරහට යන්නට බෑ. අපේ ස්ථාවරයේ මේ පිළිබඳව බොහොම පැහැදිලි ජනවාරි 8 ජයග්‍රහණයන් ආරක්ෂා කරගෙන ඉදිරියට යෑමට කටයුතු කළ යුතුයි. ප්‍රධාන පක්ෂ දෙකටම බොහොම තදින් කියනවා මේ පිළිබඳව තාමත් ඉන්න එකඟත්වයකට අවිලා කටයුතු කරන්න කියලා. විශේෂයෙන්ම ගම්මන්පිල මහත්තයාට, හිමල් වීරවංශ මහත්තයාට උනේ අර කොරවක්කට වෙච්ච වැඩේ. කොරවක්ක සද්දයක් ඇහුණු ගමන් ගිහිල්ලා ඔළුව හංග ගන්නවා නෙළුම් කොලේ. හැබැයි කොරවක්කගේ පස්සේ එළියේ. වීරවංශ මහත්තයාටත් උනේ විශ්වාස භංගයේ ගෙනාවා, ඇඟුණා. හැබැයි පස්සේ එළියේ. අපි විශ්වාස භංගයේ ගේනකොටම කිව්වා මේ ගේන අයට නිකන් හරියට නිකන් අසූචි කප්පරක් ආපු එවුන්ට අදෝ වාතයක් ගඳක්ද කිව්වා. මේ අසූචි කප්පරක් ආපු එවුන් තමයි මේ විශ්වාස භංගය ගෙනාවේ. මේ එන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ පාර්ශ්වය මේ ආණ්ඩුව දුර්වල කිරීම සඳහා හිතාමතා තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයක් විදියටයි මේක ගේන්නේ කියන එක. අපට අවශ්‍ය වුණේ මේ ජනවාරි 8 දේශපාලන පරිවර්තනය ආපස්සට හරවන්න කවුරු හරි උත්සාහ ගන්නවා නම් ඒක අස්සෙන් රිංගල ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයාට ජනවරමක් නැති මොහොතක ජනතාව ලබා දීලා තියෙන ජනවරම අනෙක් පැත්තට හරවන්න උත්සාහ කරනවා නම් අපි ඒක පරාජය කරන්න ඕනේ. අපි දැක්කා විශ්වාස භංගය ගෙනීමේදී අර්බුදයකට ගියා ඒකාපත්ත විපක්ෂය. අර්බුදයක් අදත් තියෙනවා ඒ අර්බුදේ. අපි ආණ්ඩුවට කියන්නේ ඒකාපත්ත විපක්ෂයේ අර්බුදය ලියන්න ආණ්ඩුව මැද්දට පනින්න එපා. අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා චීනයට යන්න කලින් අනතුරු අඟවලා ගියේ. අපි ආවොත් නතර කරපු තැනින් පටන් ගන්නවායි කිව්වා. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ගෝඨාභය මහත්තයා වගේ අයට ප්‍රසිද්ධියේ කිව්වා. අපි හදපු හොඳ ක්‍රමයක් තිබුණා. ආ සුදු වෑන් කියලා ඒ ක්‍රමය නැති කරයි කිව්වා. දැන් බලන්න කිව්වා අපරාධ වෙන විදිය. අන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයා තමයි ඇත්තම කිව්වේ. අපි දැනගෙන හිටියා අපි ඒකාපත්ත විපක්ෂයේ මුලින්ම අපි නම් මේකට සම්බන්ධ නැහැ. එහෙම එකක් තිබ්බේ නැහැ කියලා. එහෙම එකක් තිබ්බේ නැහැ කියලා ගෝඨාභය මහත්තයා කොහොම එකක් තිබ්බා තමයි කියලා. හොඳ ක්‍රමයක් තිබ්බයි කිව්වා. ඒ ක්‍රමය නැති කරයි කිව්වා. කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන අවසන් වනතුරු ඔහු දුරෙන් ඉවත් කෙරුණු බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. එතෙක් නව බස්නායක නිලමේවරයෙකු පත් කළ බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ. කතරගම දේවාලයේ බස්නායකතුමා පෞගිය මාස කීපයකට ඉස්සෙල්ලා කතරගම දේවාලයේ යතුරු අරගෙන ලොකු අර්බුදයක් ඇතිලා දොරවහලා එතනදී මමත් මැදිහත් වෙලා සමාජයකට පත් කරලා එදා අපි විවෘත කළා. එතුමාට විරුද්ධව දිගටම මටත් කොමසාරිස්තුමාටත් පෙත් සංග්‍රහාසියක් දිගටම ඉන්න පටන් ගත්තා. චෝදනාව අපි ගැන පියවර ගන්නෑ කියලා. ඊට පස්සෙ තියෙන කළා අපි කමිෂන් එකක් පත් කරලා ඒක කැබිනට් එකත් අනුමත කරුවා. අපි සාක්ෂි ඔක්කොම එකසු කරලා චෝදනා තිබිච්ච කටයුතු ගැන සෑම දෙයක්ම විස්තරාත්මකව ගන්න කියලා. ඒ සකස් කරපු වාර්තාව අපි නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළා. ඒතකොට දැන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට ඉවලා තියෙනවා මේ ගැන පියවර ගන්න කියලා. ජනාධිපතිමාරත් අගමැතිමාරත් මේ වාර්තාව මම ඉදිරිපත් කළා. එතුමාලා ඒක විරුද්ධව මට ප්‍රකාශ නැහැ. ඒ පරිශ්‍රයක් ගන්න බෑ සේවයේ ඉන්න ගමන්. ඒ උඩ අපි තියෙන කළා වැඩතානම් කරලා වෙන කෙනෙක් තව කළුපත් කරලා එතුමාට ලිපිය වණ්ඩත් චෝදන නිදහස් නම් එතුමා නැවතපත් කරනවා. ඒ කෙනේ පත් කරන්න දාලා තියෙනවා දිල්ලුවන් රාජපක්ෂ. ඒ චෝදනා පත්‍රයේ එන තියෙන එරකම් පමණයි. නමුත් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස ක්‍රියා කළ ඩී.පී. කුමාරගේ මහතා මාධ්‍යම වේ කියා සිටියේ තමා ඉවත් කළ බවට මෙතෙක් ලිඛිත දැනුවත් කිරීමක් කරනු මැති බවයි. මාධ්‍යෙන් සහ විවිධ පුද්ගලයන් මට දැනගන්න ලැබුණා මාව නායින් කළ වෙන කෙනෙකුට දේවාලේ බාර දෙනවා කියලා. නමුත් මට මේ වෙනකොට කිසි දෙයක් ලිඛිතව දැනුම් දීලා නැහැ. එතකන් මට ඇත්තට බඩ නතර කිරීම සම්බන්ධ දෙයක් කරන්න බෑ. මට ලිඛිතව දැනුම් දෙනවා. ජයවික්‍රම පැටමතුමා අදිසිති ඉදයක් ගත්ත කියලා තියෙනවා මාව ඉවත් කරන්න. දැන් මට පණිවිඩයක් ආවා දිල්රුවන් රාජපක්ෂ කියලා කෙනෙක් බියතරේ තන්දර මාත්‍යක ඉදිරිපත් වුණ කෙනෙක් පත් කළා කියලා. නමුත් මම ඡන්දකින් පත් වෙලා තියෙන්නේ දේවාල ගම් පනතක් තියෙනවා. පනත අනුව තමයි අමතිතුමාම හෝ කවුරු හරි වැඩ කරන්න ඕනේ. ඒ පනතේ පිටින් තමයි මේ තියෙන්නේ හරන් තියෙන්නේ. පනත හැටියට පරීක්ෂණයක් කළා මාව ඉවත් කරන්න. උත්සව සමයේ සුරා අපරාධ සහ සුරා බඳු බලපත්‍රවලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතා වැළැක්වීමේ විශේෂ අධීක්ෂණ වැඩසටහනක් ශ්‍රී ලංකා සුරා බඳු දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා. ඊයේ සිට 15 දින දක්වා මේ ක්‍රියාත්මකයි. දිවෙනපුර පිහිටි මත්පැන් විකිණීම සඳහා සුරා බඳු බලපත්‍රවලත් ස්ථාන අඛණ්ඩව අධීක්ෂණය කරන අතර මහජන පැමිණිලි හා තොරතුරු මත සුරා බඳු අපරාධ සිදු කරන ස්ථාන වැටලීමට සුරා බඳු ස්ථානාධිපති වරුන්ට උපදෙස් දී තිබෙනවා. වැඩසටහන අධීක්ෂණය කිරීමේ වගකීම සහකාරී සුරා බඳු කොමසාරිස්වරුන්ට සහ සුරා බඳු අධිකාරීවරුන්ට පැවරෙනවා. එහි ප්‍රගතිය නිරීක්ෂණය කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අදාළ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබා දෙන්නේ නැයි සුරා බඳු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම තොරතුරු දුරකථන අංක 0112 045 0747 හෝ ෆැක්ස් අංක 0112 8778 82 ට යොමු කළ හැකි. oiccrime@excise.gov.lk යන විද්‍යුත් ලිපිනයටද ඒවා යොමු කළ හැකි බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා. වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳ ජනතා නියෝජිතින් කිහිප දෙනෙකු පළ කළ අදහස්. අඩුපාඩු තියෙන ආණ්ඩුව ඒව හදාගන්නවා මිසක් ආණ්ඩුව වෙනස් කිරීම නෙවෙයි තියෙන්නේ. අද මිනිස්සු මැරෙන්නේ නැහැ. අද සුදු ඈන් වලින් ගෙවලට ඇවිල්ලා යන්නේ නැහැ. අද පත්තර කතුරවරු මැරෙන්නේ නැහැ. පත්තර කතුරවරු අතුරුදහන් වෙන්නේ නැහැ. මාධ්‍යවේදීන් කුටි කන්නේ නැහැ. අපිට ඕන තරම් බැලලා මිනිහෙකුට පාරේ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මම මගේ අගමැතිවරයාට විරුද්ධව ක්‍රියා කරනවා නම් මම ක්‍රියා කරන්නේ ඇත්තටම මම එදා ඡන්දය දෙනවා නම් මං ඉල්ලා අස්සලයි ඡන්දය දෙන්නේ. කිසිම ඇමතිවරයෙකුට සදාචාරයක් නැහැ ජනාධිපති විරුද්ධව හෝ අගමැතිවරයාට විරුද්ධ වෙන්නේ. එහෙනම් අපි ආවා වගේ එළියට බැහැලා අනිත් පැත්තට යන්න. ඒකෙන් තේරෙනවා මේ රටේ දේශපාලනේ මොනතරම් පිරිහිලද කියලා. අපිට යම් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. අඩු ගානේ අවම ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ දේශපාලනේ. අපි ඇත්ත තියෙන දේවල් අත්හැරීමේ ආත්ම ශක්තිය තියෙන්න ඕනේ ඔක්කොම මිසල දේශපාලනේ. එහෙම නැති කෙනෙකුට අනාගතයක් නැහැ. අපි යහපාලන ආණ්ඩුවක් හැදුවා. ඒකට මම එදා ඉඳලම දොස් කිව්වේ කාටවත් නෙමෙයි මේ රටේ ජනතාව. ඒකෝ එක්සත් ජාතික පක්ෂයට වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් දීලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න ඉඩ දෙන්න තිබුණා. ඒකෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සම්දානයේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් 113 වැඩි පිරිසක් හදලා ඔවුන්ට ආණ්ඩුවක් කරන්න දෙන්න තිබුණා. මේ අරාජකත්වය වැඩි කරුවේ මේ රටේ ජනතාව. දේශමාලක්‍යෝ විදිහට අපි අසරමම් වුණේ අතරමම් වුණේ අසරණ වුණේ. පක්ෂ දෙක තවදක්වත් එකතු වෙච්ච නැති අවුරුදු 60ක් ගහගත්ත පක්ෂ දෙකක් අද එකතු වෙලා ආණ්ඩුවක් කරා. ප්‍රතිපත්ති මේ වශයෙන් අපේ විශාල වෙනස්කම් තියෙනවා. හැබැයි අපි දෙගොල්ලෝ එකතු වෙලා දැන් අවුරුදු 3ක් මේක ක්‍රියාත්මක කරගෙන යනවා. එනිසා මේ ඇති වුණ ප්‍රශ්න පිළිබඳව මේ පක්ෂ දෙකක් එකතු වෙලා ආණ්ඩු කරනවා කියන එක ගැන සමහරු කල්පනා කරලා අපි මේ ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අවධිකම් අරගෙන ඉන්නවායි. මොකද ඒක අවබෝධ කරගන්න නැතුව එක්සත් ජාතික පක්ෂයේ සිටපු පල්ලෑ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටපු කටකාර විවිධ ඇමතිවරු කරපු ප්‍රකාශවල ප්‍රතිපාලය තමයි අද ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ ආණ්ඩුවක් කරනවා නම් පක්ෂ දෙකකින් හැම කෙනෙකුටම ගෞරවයක් තියෙනවා. අපි දේශපාලන මතවාදයන් එසේ තිබියදී අපිට එකතු වෙලා වැඩ කරන්න ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ නිසා මේ දේශපාලන නිසා රණ්ඩු වෙලා මරා ගන්න මම සූදානම් නැහැ. පක්ෂ දෙකක් එකතු වෙලා ඉදිරියට ගමන් කරන්න පුළුවන් වුණා. නමුත් ඒ සැබෑ වෙනස ඇති වෙලා තිබෙනවා. දැන් දායසිරි මමයි පක්ෂ දෙකක් මේ මත මතාන්තර තිබෙනවා. නමුත් අපි පක්ෂ දෙකක් එකතුනේ රටේ අභිවෘද්ධිය. නමුත් ඒක එසේ වුණාද? මේක එකට හිතන්න තියෙන අවස්ථාවක් ඇතිලා තියෙනවා. මේ රටේ ජනාධිපති අගමැති එකට වෙලා මෙලට හදන්න බැරි වුණොත් අහිංසක ජනතාව බලාව සිටීවි. අද එක්සත් ජාතික පක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එකට වෙලා වැඩ කරන එක ලෝකයා බැලුවා ලංකාව දෙස බලලා. මේ දෙක එකට වෙලා තියෙන මොනවද නවත්තන්න බැරිවා? මේ ආණ්ඩුව හදලා දුන්නේ මහ ජනතාව කාටවත් බලයක් දෙන්නේ නැතුව. ඒ හින්දා මේ ආණ්ඩුව මේ ජනාධිපතිතුමා අගමැතිතුමා එක්ක ඉදිරියට යන්න ඕනේ. ඒක මම මුලින්දලම කිව්වා. ඒක දැන්ට සිද්ධ වෙලා තියෙනවා. මම හිතනවා ජනාධිපතිතුමා අගමැතිතුමා එකට ඉඳගෙන ඉදිරි තීරණ අරගෙන මේ රටේ පහුගිය කාලෙ වෙච්ච අතුපසුවීම් ටික හදාගෙන හරි දේවල් කරන්න ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැත්නම් මහ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් හරි විදියට කරොත් තුරු මාස 18 දී මේ ආණ්ඩුව කරපු දේවල් ඒ ප්‍රතිඵල අපිට පෙන්වන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයට හයියක් තියෙන ශක්තියක් තියෙන ඕනේ නම් තනි බලෙන් මේ ආණ්ඩුව ගෙනියන්න. එහෙම නොකර අපි කැපවීමක් කරලා තියෙනවා මේ රටේ අපි සැබෑ වෙනසක් ඇති කරන්න. අපි තාම බැඳී ඉන්නවා ඒකේ. රටේ හිටපු දෙපාර හිටපු ජනාධිපතිවරයෙක් දැන් තුට්ටු දෙකට බැලලා ඉල්ලනවා මොකද? විපක්ෂ නායකකම. මේ බලයට රාජපක්ෂ පවුල ඕන එකක් කරයි. කාවරි බෙල්ල කපලා දායි බලය ගන්න. ඉතින් මේ බලයට තණ්හාවකමින් තමයි හැම තැනම ගිහිල්ලා එන්න බැරි මහින්ද රාජපක්ෂ එන්න වැළපිල්ල කොහමද කියන එක කවුරුත් දන්නේ. දෙවෙනි බොහෝ පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම තත්ත්වය ලබන 17 වනදා දක්වා පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. විශේෂ අවධානාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ කඳුකර ප්‍රදේශවලට මිලිමීටර 100 දක්වා තද වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු සහ පැයට කිලෝමීටර් 80 දක්වා වන තද සුළඟ ඇතිවීමේ හැකියාව ඇති බව එම නිවේදනයේ සඳහන්. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවර අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එනම් එලිමහනේ හෝ ගස් යට රැඳී නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටීම, කුඹුරු, තේවතු, ක්‍රීඩා පිටි සහ ජලාශවැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකීම, රැහන් සහිත දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම, විවෘත වාහන භාවිතයෙන් වැළකීම එම ආරක්ෂිත පියවරයන්.
තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහෙන් ඇදවැටීමට ඉඩ ඇති බැවින් මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබා ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මහනුවර රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක ගින්නකින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ අද උදේ 7:30 පමණ. මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 36ක පුද්ගලයෙක් සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය සහ 6 හැවිරිදි පුත්‍රයායි. මව විදේශගතව සිටිනවා. මෙය සියදි වෙනස ගැනීමක් බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ. සියදීම නාහෙල දෙමීමට අදාළ චක්‍රලේඛයේ කඩිනමින් නිකුත් කරන ලෙස ඉල්ලමින් වර්ජිනේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකීන් ජනාධිපතිතුමා වෙත සංදේශයක් අද බාර දුන්නා. විශ්වවිද්‍යාල වෘත්තීය සමිතියේ කාබද්ද කමිටුව කොළඹ කුටුව දුප්‍රිය පොළේ ඉදිරිපිට විරෝධතාවක නිරත වීමෙන් අනතුරුවයි ජනාධිපති කාර්යාලයට පැමිණියේ. අනධ්‍යන සේවක විරෝධතාව හේතුවෙන් කොළඹවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් පැවතුණු බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ. වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු වෙඩිවැදීමෙන් මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ලමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීවී යන අය ලබන 24 වෙනිදට දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අදාළ නියෝගය නිකුත් කළා. සැකකරුවන් දෙදෙනා අධිකරණ මනෝවෛද්‍ය විශේෂඥයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් හැදවන ලෙසද බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කෙරුණා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සාක්ෂිකරුවන් හෙලිකර ඇති තොරතුරු මත ඉදිරි පරීක්ෂණ සිදු කරන බවයි. තමන්ව නීති විරෝධී ආකාරයට අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන්නිලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභිහාචනා අවසර පෙත්සමක් අද ඉදිරිපත් කළා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දක්වා ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය තම අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි. මීට පෙරද අභිහාචනාධිකරණයට මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කළද ඒ විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරුණු බව මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියා. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් දහසක් සඳහා ලොකුලුණු බීජ නොමිලේ ඊයේ බෙදා දෙනු ලැබුවා. වැය කෙරුණු මුදල රුපියල් මිලියන 10ක්. දිස්ත්‍රික්කයේ ලොකුලුණු වගාව ප්‍රචලිත කිරීම අරමුණයි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩසටහන ක්‍රියාවට නංවනු ලබනවා. පරාක්‍රම සමුද්‍රයේ වාන්දුරටු 10-6 විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අධික වර්ෂාවත් සමග ජලාශයේ ජලමට්ටම ඉහළ යාම ඊට හේතුවයි. එබැවින් මහවැලි ගඟ භාවිත කරන ජනතාවට අවධානයෙන් පසුවන්නේ සහකාර වාරි ඉංජිනේරු ඩී කේ ද සිල්වා මහතා පවසනවා. නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ රත්රන් කිලෝග්‍රෑම් 2.6ක් සමග පුද්ගලයන් 3 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පේසාලේ ප්‍රදේශයේදී එහි වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්නයි. ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගැනුණා. ගාල්ල දංගෙදර ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කම්හලක ඇති වූ ගින්නකින් රෙදි කපඩාව සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ගින්න හටගෙන ඇත්තේ අද අලුයම 4ට පමණ. ගාල්ල මහනගර සභාව සහ නාවික හමුදා ගිනි නිවීම ඒකකයේක්ව ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කළා. සිදු වලාභය 5 කට අධිකයි. විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට තැයි සැක කරනවා. කැලණිය පොලිස් කොට්ටාශයේ පොලිස් තහන 12ක නිලධාරීන් 183 දෙනෙකුගේ සේවය යෙීමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කඩවත දීප පැවැතුණා. එහිදී ත්‍යාග වශයෙන් රුපියල් මිලියන 11ක් බෙදා දෙනු ලැබුවා. බීපොස්ට් අවුරුදු පොල තැපැල් මූලස්ථාන බිම්හලේදී අද ආරම්භ වුණා. අතරමැදියන්ගේ මැදිහත්වීමෙන් තොරව පාරිභෝගිකයින්ට ඔන්ලයින් ක්‍රමයට වාහන මිලදී ගැනීමට අවස්ථාවක් සැලසීම එහි අරමුණයි. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනයේ සහයෝගය ඇතිව තැපැල් දෙපාර්තමේන්තුව එය ක්‍රියාත්මක කරයි. bpost.lk වෙබ් අඩවියෙන් හෝ ක්ෂණිකමතුම් 01112 33.272 දුරකථන අංකයෙන් අදාළ තොරතුරු ලබා ගත හැකි. තැපැල්පති රෝහණ අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වුණා. පැතිකුද ආබාධයෙන් පෙළෙන වයස අවුරුදු 16ක දියණියකට සැත්කමක් සඳහා පරිත්‍යාගශීලී ඔබේ ආධාර අවශ්‍යෝ තිබෙනවා. පන්නිපිටි ඇරැව්වල රත්නමාවතේ පදිංචි තිලිනි මුතුමාලි දැරිය අධ්‍යාපනය ලබන්නේ 11 වන වසරේ.
ඇය දැනට වසර 8කට පමණ පෙර කොඳුවැට පෙළ ඇදවීමේ රෝගයේ හේවත් පැතිකුඩ ආබාධයට පත්ව තිබෙනවා. මෙම තත්ත්වයේ සුව කිරීම සඳහා සැත්කමක් සිදු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය සජන් හෙජ් මහතා නිර්දේශ කර තිබෙන්නේ. ඊට රුපියල් ලක්ෂ 35ක් වැය වන අතර සැත්කම ඉන්දියාවේදී සිදු කළ යුතු බවයි වෛද්‍ය නිර්දේශයේ වන්නේ. එය තීරණය කරා මෙහෙම ලක්ෂ 36ක මුදලක් ඕන ඔපරේෂන් එක කරන්න ඉන්දියාවේ හැකි ඉක්මනින් කරන්න මේ අවුරුද්ද ඇතුළත මෙකිලා අපිට කිව්වා ડોක්ටර්. ඒකින් ඉතින් අපි ගොඩක් ස්ථිර රැකියාවකුත් නැහැ මහත්තයාට. ඒකින්ද බලාපොරොත්තු වෙනවා අපිට ආධාර උපකාර කරන්න හැමෝගෙම. තිලිනිගේ මෙම ආබාධය සුව කිරීම සඳහා උපකාර කිරීමට ඔබ කැමති නම් 0712022253 දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි. ජපානයේ වයස අවුරුදු 112ක් වන මසාසෝ නොනකා ලොව දැනට ජීවත් වන වයස්ගතම මිනිසා ලෙස අද වාර්තාගත වුණා. ගිනස් ලෝක වාර්තා කමිටුව ජපානයේ පැවති උත්සවයකදී අද මේ බව නිල වශයෙන් නිවේදනය කළා. නොනකා උපත ලබා ඇත්තේ 1905 ජූලි 25 වනදා. ඔහුගේ උපන්කම පිහිටා ඇත්තේ හොකයිඩෝ දූපතේ උතුරු දිග කොටසේ. ගුබියකු හා දැබකපන්නෙකු ලෙස තුන් මූර්තිය අරඹු ඔහු පසුව කුඩා සංචාරක නිකේතනයක් පවත්වාගෙන ගියා. දිගටම අශෝරෝ ගම්මානයේ ජීවත් වූ ඔහු පුතුන් දෙදෙනෙකුගේ හා දියණියන් 3 දෙනෙකුගේ පියෙක්. මෙහි මත ජීවත් වූ වයස්ගතම පුද්ගලයාට හිමි වාර්තාවට මේ දක්වා හිමිකම් කියන්නේ 1997 දී අභාව ප්‍රාප්ත වූ 122 වැනි විපස්සු වූ චීන් කැල්මට් නැමැති කාන්තාවයි. පොදුරාජ මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 49 බරපන්තියේ බොක්සින් ඉසව්වෙන් පදක්කමක් හිමිකර ගැනීමේ අවස්ථාව තිවංක රණසිංහට උදා වී තිබෙනවා. ඒ ඔහු එම ඉසව්වේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමත් සමගයි. තිවංක රණසිංහ අද අර්ධ අවසන් පූර්ව වටේදී වැනුවාටු දේශයේ බේරි නම්ර ක්‍රීඩකයා සමග තරග වැදුනා. එම තරගෙන් පහසු ජයක් වාර්තා කළ තිවංක අවසන් පූර්ව තරගයේදීත් ජය වාර්තා කළහොත් ඔහුට රන් පදක්කම සඳහා තරග වැදීමේ අවස්ථාව හිමිවනවා. මේ වන විටත් ඔහු එම තරග ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා සුදුසුකම් ලබා අවසන්. තිවංක සහභාගි වන අවසන් පූර්ව තරගයේ ලබන 13 වැනිදා මෙරට වේලාවෙන් උදෑසන 8:30 පැවැත්වීමට නියමිතයි. ඒ අනුව වසර 68කට පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී බොක්සින් ක්‍රීඩාවෙන් පදක්කමක් හිමිකරගන්නා පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ තිවංක රණසිංහයි. මේ අතර කිලෝග්‍රෑම් 45ට වැඩි 49ට අඩු බරපන්තියේ කාන්තා බොක්සින් ඉසව්වේ අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකාවේ අනුෂා කොඩිතුවක්කු හෙට සහභාගි වෙනවා. මෙරට වේලාවෙන් හෙට උදෑසන 7:15ට පැවැත්වෙන තරගයේදී අනුෂාගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වන්නේ ඉන්දියාවේ මේරි කොම්. අවසන් පූර්ව වටේට පිවිසීමත් සමග අනුෂාටද එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වී අවසන්. ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක බොක්සින් කාන්තා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවන පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වනු ඇති. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 100 කාන්තා සහ පිරිමි අවසන් තරග ඊයේ පැවැත්ුණා. කාන්තා රන් පදක්කම හිමිකර ගත්තේ ට්‍රිනිඩැඩ් ඇන් ටොබැගෝ දේශයේ විජලි ලී ක්‍රීඩිකාවයි. පිරිමි තරගයේ රන් පදක්කම හිමිකර ගත්තේ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බින් ක්‍රීඩකයයි. රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ හෙන්රිකෝ බ්‍රොයින්ජිස් විසින් දිනාගනු ලැබුවා. ජමේකාවේ ජොහන් බ්ලේක් හිමි වුණේ ලෝකඩ පදක්කමයි. තවත් ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.rupawahininews.lk වෙබඩවීට සහ SLR News අපගේ Facebook පිටුව වෙත. අද රාත්‍රියේදී අප යලිතව හමුවන්නේ මැදියමට පෙර ප්‍රවෘත්ති ප්‍රකාශය. හයිබෝන්.